ආයුබෝවන් සුබදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ හරිදේ හරියටම කියන සියත උදෑසන පුවත් වලින් මම උදේෂානි මේ ගෙදර ප්‍රථමින් සිරස්තල කොවිඩ් පාර්ලිමේන්තුවට විවාදයේ වුණසුම් හිටපු ජනපති මෛත්‍රී බිස්සට ඡන්දෙ නොදුන් හේතුව දයාසිරි හෙළ කරයි දේශීය පුවත්තයි අවධානය COVID-19 වෛරස රට තුල ව්‍යාප්තව ඇති වකවානුවක් තුල පාර්ලිමේන්තුව තුලද ඒ සම්බන්ධයෙන් අවධානය යොමු යුතු බවට පාර්ලිමේන්තුව මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනාවා. ඒ අනුව ඊයේ දිනේදී පාර්ලිමේන්තුව කල්තබන අවස්ථාවේ විවාදය COVID-19 වෛරසය පිළිබඳව සිදු වුණා. සැලකිත ප්‍රමාණකින් බිඳවට්ටුවා තිබුණා. ආණ්ඩුව අනුගමනය කරමින් තිබෙන නිරෝධායන ප්‍රතිපත්ති උල්ලංඝනය කර බව පෙන්눔 කරනවා. මේකේම ආයතන තුල පැතිරෙන තෙක් මේ අවශ්‍ය ලෙඩ රෝග ලක්ෂණ සියල්ල පෙන්눔 කරනවා. ඒ වෛද්‍ය නිලධාරියා පෙනඩෝල් දෙකක් දෙනවා. තමන්ගේ ටාගට් ඉලක්ක කරගෙන මේ මිනිස් සම්පත මේ විදිහට හැසිරීම සාධාරණද? ඒ නිසා මා හිතනවා පූර්ණ පරීක්ෂණයක් කරන්න ඕන. රටක් හැටියට අපේ සූදානම මේ කොවිඩ් වසංගත තත්ත්වය ඇතුලේ ජීවත් වීම නම්. ඒක අපි ඒ බරෙන් ඉදිරිපත් කරමින් ඊට අවශ්‍ය සමාජ අවධානය, දේශපාලන ව්‍යාපාරවල අවධානයත් යොමු කරමින් එක මෙහෙයුමක් එහෙම නැතුව බය වෙන්න එපා මැතිවරණයට ඉස්සෙල්ලා බොහොම සංවේදී දැන් පොකුරු ව්‍යාප්තිය තුලින් මේ ප්‍රශ්නය අනු පොකුරු වලට පත් වෙලා මේ පොකුරු ව්‍යාප්තියේ සමාජ ව්‍යාප්තියේ මූලාශ්‍ර සෙවීමේ අපහසුතාවයක් අද නිර්මාණය වෙලා තිබෙනවා මේ බෙහෙත් වර්ගවල නම් කියලා මේ උත්තරීතර සභාවේ විහිළු තහළු කරන අතරතුර නමුත් ඒ දෙහෙතම එනමුම් කරනවා කොවිඩ් රෝගින්ගේ ප්‍රතිකාරය සඳහා මට කියන්න ගරු ඇමතිතුමිය ස්ථිර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයෙක් ඉන්නවා නෑනේ සමාජ ව්‍යාප්තියක් रोग मर्दनेवश्य कटयुद्ध राज्य अनुग्रह गुणदायकोक्सीक्लोरोक्वीन ఔషధే అద రజే రోహల్ల ప్రధాన వశయం పావిచ్చి గరన్ని రూమటాయిడ్ ఆర్థరైటిస్ కేన ఆర్థరైటిస్ రోగేట లబాదీమ సంధా విపక్షే మే అవస్థావేది ఉత్సాహ దరన్ని మేకే యం సతుడక్ లబన్ మే తీయన పిసిఆర్ టెస్టింగ్ ఎకట యనవా అడుగానే పే 8క్ వత్ వార్తావ దేన్ పౌగి దవసల దవస్ 3 కుడు గియా మొకదే ఎన ప్రమాణే వెడి హింద అద తీయనవా అలుత్ మేక ఆర్ఎన్ఏ టెస్టింగ్ ఎక ఏకట యన్నే వినాడి 70వై దెన్ మేకే మిల గత్తత్ విశాల పరతరయక్ నే మమ కియనో అపే నివాడ్ కబ్రాల్ మెతితుమాట మేకట ముదల్ వెం కల దేన సౌఖ్యమత్తుమాట మే అలుత్ రోబోటిక్ పిసిఆర్ టెస్ట్ එක ලංකාවෙම ව්‍යාප්ත කරන්න කරන්නේ දාඩි දෙකයි සුවසරි ගිලන් රතේ ගේන වෙලාවේ ගියෙම කිව්වේ මොකද ගල් ගහන්නේ කිව්වා ඔබ ඉන්දියන් අය ඒ සුවසරියට ගෙනල්ලා වැඩසටහන කරන්න දා හිටියේ නැත්නම් මොකද එහෙම තමයි කරන්න ගියේ එහෙම තමයි කරන්න ගියේ අපි කෑ ගහලා තමයි ලංකාවේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ගත්තේ නැත්නම් කොහෙද නැත්නම් ඉන්දියන් කාර්ය මේ රෝයෙක් ඇවිල්ලා මෙහෙ කරන්නේ නැව වැඩේ මගේ දැනුම හැටියට මම මේ ජීවර ශ්‍රේෂ්ඨය දන්න හැටියට මේ ජීවර ශ්‍රේෂ්ඨය හරහා තමයි මේ ලංකාවට මේ කොරෝනා වසංගතය යන්නේ වරාවල් දින දෙකකට නතර කරන් ලොක්ඩවුන් කරා. මුල් ලංකාවට මේ දේ හරියට ක්‍රියාත්මක නොකරොත් අනිවාර්යයෙන් මේ සංගතේ නතර කරන්න බැරි වෙනවා. කොරෝනාවට බේතක් හොයනවා. ඔයා ගනි. හැබැයි කොරෝනා වලට බේතක් හොයාගත්තත් දේශපාලන වෛරයට, ක්‍රෝධයට, ඉරිසියාවට කුහකකට බේතක් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. ජීවිතයකට හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. මේ වගේ වෙලාවට විපක්ෂයක් ආණ්ඩුවක් බෙදෙන්න ඕන නැහැ. එකට ඉන්න ඕනේ. එකට ඉඳගෙන තමයි මේකට මූණ දෙන්න ඕනේ. රජයක් හැට මේ අපිට මේ ජය ගන්න පුළුවන් අපි ඒක කරනවා. බොහෝ දිනක් හිතුවේ මේ තත්ත්වය උග්‍ර වුණා නම් රටේ ආර්ථිකය පාලනය කරගන්න බැරි වෙයි. රුපියල 250ට යාවි. අපේ රට කඩා වැටේවි. ගෙවා ගන්න බැරි වේවි කොරෝනා අවසන් කරා කියන ලෝකේ දෙවෙනි රට හැටියට සම්මාන ලබා දීලා රටට කරපු විපැත්තියේ තුන්වෙනි රැල්ල තමයි මේ භුක්ති විඳින්නේ ගමේ මිනිස්සුන්ට අද පැන්ඩෝල් පෙත්ත ගන්න සල්
ඉල්ලිනා හැබැයි මේ ආණ්ඩුවේ ඉන්නවා Tamanda රැට ගමන් යන ටෝච් එකක් ඉල්ලනවා මම අත්‍යවශ්‍ය ලේකම්ට ලියුමක් ගහලා අපෙන් අහගන්න එපා ඔයාලගේ ඇමතිවරු කරන දේවල් වාට මොකක්ද ඕනි වාට කුඩයක් ඕනි ටෝච් එකක් ඕනි කාර්ය සාධන බලකාය මාස 3ක් රැස් නොවේ ඡන්දෙන් පස්සේ එයාලගේ ජයග්‍රහණය භුක්ති විඳේ කල විපාක තුන්වෙනි වර මේ රට ගිලගනිමින් පවතිනවා සාධාරණ විසඳුමක් නැහැ තෙනින් තන ලොක්ඩවුන් කරමින් මේ ව්‍යාප්තිය දීර්ඝ කරනව ඇරෙන වෙන විසඳුමක් නැහැ තමන් වගේ කියන්න ඕන තමන්ගේ සෞඛ්‍යයට තමන් බලා ගන්න ඕන තමන්ව ඒ වගේ තත්ත්වයක තියෙද්දි මේක දේශපාලනී කරලා පැත්ත බෙදලා ගහගෙන මරාගෙන මේකට හරියන්නේ නැහැ මේක නෙමෙයි විසඳුම මේකට මම හිතනවා පක්ෂ විපක්ෂයක් හැටියට රටක් හැටියට අපි එකතු වෙලායි මේකට මුහුණ දෙන්න ඕනේ මේ මුස්ලිම් අයගේ මරණ වුණාම ඒකවත් දැන්වත් භූමි දානය කරන්න ඉඩ දෙන්න කියලා මම සෞඛ්‍ය ඇමතුමියගෙන් ඉල්ලනවා මොකද මේක විශේෂයෙන්ම දමුණාසලා ගත්ත දේශපාලන තීන්දුව අපේ රටේ තරම් ලෝකේ කොහෙවත් නිරෝධායන කඳවුරු කියන එක කරන්නේ නැහැ වෙන කොයි රටේද රෝගියෙක් හම්බ වුණාම ඒ රෝගියාගේ ආශ්‍රිතයින් නොයෙකුත් තාක්ෂණකම වලින් අපි හොයාගන්නවා අපි ඉක්මනින් මේ අය අයින් කරනවා ෂණිකයින් අපි පුළුවන් වේගෙන් ඒ රෝගියාගේ ආශ්‍රිතයින් සමාජයෙන් අයින් කරලා ක්වොරන්ටයින් සෙන්ටර්ස් වලට දාන දැන් සෙන්ටර්ස් 85ක් තියෙනවා ලෝකේ අනික් රටවල ලෙඩ වුණාම මොකද්ද කියන්නේ ලෙඩ වුණාම කියනවා ගෙවල් වලට වෙලායි අමාරුවක් වුණොත් දැනුම් දෙන්න අපි සියලු රෝගීන් රෝහල් ගත කරනවා ඉතින් ලෝකේ මේ වගේ කටයුතු කරන රටක් මම හිතන්නේ ලෝකේ කිසිම රටක නැහැ රෝගිය මර්ධනය කරන්න ගත හැකි සියලු ක්‍රියාමාර්ග ආණ්ඩුවක් විදියට අපි අරගෙන තියෙනවා අපි කිසිම අවස්ථාවක PCR පරීක්ෂණ කරන්න බඩු නැහැ අපි PCR පරීක්ෂණ 420,000ක් මේ වෙනකොට කරලා තියෙනවා පහසුකම් මතින් වගේම ප්‍රතිඵල අතිනුත් ලංකාව ලෝකයේ අනික් රටවල් වලට වඩා ඉහළ ස්ථානයක් අත්කර ගන්නවායි කියන එක මතක් කරමින් සහයෝගය ලබා දුන්න ඔබ සියලු දෙනාට මගේ ස්තුතිය පුද කරමින් මම නිහඬ වෙනවා බොහොම ස්තුතියි ආණ්ඩුවක් වශයෙන් එක් තීරණයක සිටිය යුතු බැවින් විසුවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්දය භාවිතා කළ බව එම පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දෑසිරි ජයසේකර මහතා පවසනවා අපි තීන්දුවක් ගත්තා පළවෙනි කාරණේ විදිහට ඉතාම ඉක්මනින් අලුත් ආණ්ඩුකම ව්‍යවස්ථාවක් ගෙනෙන්න ඕනේ කියන කාරණේ දෙවෙනි කාරණේ විශේෂයෙන්ම කොමිෂන් සභාවල දීලා තිබිච්ච බලය පිළිබඳ ඇතිලා තිබුණ තත්ත්වයන් වලදී ඒවා යම් ස්වාධීනතාවයක් දක්වා ගෙන යන්න පුළුවන් වැඩපිළිකට ගෙන යාම අත්‍යවශ්‍ය කාරණයක් විදිහට අපි දැක්කා ඊට අමතරව විවිධ අවස්ථාවල අපේ අදහස් ටික ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ තුන්වෙනි බලවේගයේ විදිහට අපි ඉදිරිපත් කළා 13 දිනක් අපි ඡන්දේ පාවිච්චි කරා රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉතාම සූක්ෂම ලෙස ජනාධිපතිතුමා තුළ තිබිච්ච බලය සම්පූර්ණයෙන්ම එතුමගේ ග්‍රහණයට ගත්තා. මේක තුළ තමයි මේ අර්බුදය ඇති වුනේ. ඒ නිසා තමයි 19 අවශ්‍යකල යුතුයි කියලා අපි සියලු දෙනාම ප්‍රකාශ කළේ. තමන්ගේ බලය අඩු කරගන්න කටයුතු කරපු කෙනාට නැවත ඒ බලය ආපහු ජනාධිපතිවරයෙකුට පවරලා නැවත අත්නොමතික බලයක් ලබා දෙන්න මං හිතන්නේ කවුරුවත් අපි පනතක් ගෙනාවු කෙනෙක් වැඩ කරයි කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ ජනාධිපති ධූරය අහෝසි කළ යුතුයි කියන මතය තමයි අපි ඉන්නේ. ඒකට කියන විකල්පය ජනාධිපති ධූරය තබා ගන්නා ගමන් ජනාධිපතිවරයාගේ යම් යම් බලතල අඩු කිරීම නම් මේ ජනාධිපති ආණ්ඩුක්‍රමයක මේ වගේ වැඩක් කරන්න බෑ. එක්කෝ ජනාධිපති ආණ්ඩුක්‍රමයක් නැත්නම් විශ්වවිද්‍යාල පන්නේ ආණ්ඩුක්‍රමයක්. නමුත් ආණ්ඩුවක් විදිහට අපි එක තීන්දුවක ආ යුතුයි කියන මතය අපි ඉන්නවා. ඒ නිසා ඒකට අපි ඡන්දේ පාවිච්චි කරා. අලුත් ව්‍යවස්ථාව හැදීමේදී අපි අනිවාර්යෙන් ඒ සම්බන්ධව නිවැරදි තීන්දුවක් ගන්න බලාපොරොත්තු වෙනවා. සයිත් ප්‍රේමදාස මහත්තයාට ජනාධිපතිතුමනොත් මේ රටේ එතුමත් මේ වැඩේම කරනවා. ඒක තමයි දැන ගමුගේ මහත්මිය කියන්නේ. එතුම කියන්නේ කෙලින්ම සයිත් ප්‍රේමදාස මහත්තයාවොත් එතුමටත් මේ බලය අවශ්‍ය වෙනවායි කියන්නේ. දැන් මේ ඉඳලම දීලා තිබ්බම කාට හරි හොඳයිනේ කියලා තමයි එතුමේ ඡන්ද පාවිච්චි කරලා තියෙන්නේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ ව්‍යවස්ථා සංශෝධනයේ පිළිබඳ ඡන්ද විමසීමේ අවස්ථාවට සහභාගී නොවීම සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතාද මෙලෙස අදහස් පළ කළා. එතුමා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරන්න මුල් වෙච්ච කෙනානේ. ඒ නිසා එතුමා පෞද්ගලිකව හිතලා තියෙනවා මේකට ඡන්දයක් පාවිච්චි නොකර ඉන්න. විරුද්ධව ඡන්ද දුන්නේත් නැහැ. ඒ නිසා තමයි සහභාගී නොවුනේ. නමුත් පක්ෂයක් විදියට අපි තීන්දුව කරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි අනිවාර්යයෙන්ම මේකට සහයෝගය ලබා දෙයි. ආණ්ඩුවට 3/2 බහුතර බලයක් නොමැති බවට පෙනී යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පෙන්වා දෙනවා. අන්තවාදීන්ට යට වෙන්නේ නැති 3/2 බලයක් තනි සිංහලයන්ගේ ආණ්ඩුවක් හදන් අපිට බලය දෙන්න කියලා තමයි මැතිවරණයේදී වේදිකාවල ආරම්භය. ඒ සඳහා වුන් ජාතිවාදී පාවිච්චි කරා. වඳ කොත්තු, වඳ පෙති, වඳ සැත්කම් එවැනි දේවල් පුන පුනා කියමින් මුස්ලිම් ජනතාවට එරෙහිව ජාතිවාදයක් වැපරුවා. ඒ ජාතිවාදයේ වැපරුවේ වෙන මොකටවත් නෙමෙයි ඡන්දෙදී තමන්ට ඕනි කරන ඡන්ද ටික ගන්න. අපේ රටේ ජාතික සමගිය ගොඩනගනව වෙනුවට අසමගිය වපුරලා ඒ හරහා තමන්ගේ බලවුමනා විතු කර ගැනීම තමයි එදා රාජපක්ෂ කණ්ඩායමේ පරමාර්ථය වුනේ. අවසානයේදී පාර්ලිමේන්තුවේදී ඔවුන් ඔක්කොම එකට එකතු වුණා. යසාගේට හකීම්ගේ රිසාඩ්ගේ කණ්ඩායමේ සහයෙන් තමයි ඊයේ 3/2 පාර්ලිමේන්තුවේ විශ්ව සම්මත කරේ. මේකාධිපති බලයට එරෙහිව
एक्सजाति पक्षेट संबंध खंडय दिन चंदे सल वल्ट विकिने अमतिकंग वल्ट वरदान वल्ट वरप्रसाद वल्ट विकिने राजपक्ष तुनिंदे बले हदल दिन इलंगट हेपेतर पनी खंडयम की पेहदील मेरटे जनता वट क्यू क्यू वगेम टेलीफोन चंदे इलपु अट देने आंडूड सहाय दुन विसर चंदे दुन अंतिम राजपक्ष गोडगिये सजित लगे सहाय हकीम लगे रिसात लगे सहाय एक नौना नम आंडूड तिबुने एकसी हतलिस अटाई एनम विश्व सम्मत करन बे एनम मेरटे प्रजातंत्रवादी आरक्षा करन तिबुना විසවෙන ව්‍යවස්ථාව හේතුවෙන් රට තුළ කිසියම් බෙදීමක් නිර්මාණය වූ බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් දැන් අතිගරු ජනාධිපති බලාපොරොත්තු වෙච්ච පූර්ණ බලතල ඉදමත් ලැබුණා. ඒ අනුව ලෝකයේ ඉන්න ඉතාමත්ම බලගත් ජනාධිපතිවරයෙක් වශයෙන් එතුමාපත් වෙනවා. විසවෙනි සංශෝධන තුලින් මේ රටේ යම් කිසි බෙදීමක් ඇති වුණා. ජනාධිපතිතුමාගේ ප්‍රධාන කාර්ය වෙන්නේ එතුමා මේ රටේ සෑම ජනාගම ජනාධිපති එනිසා එතුමාගේ ප්‍රධාන කාර්ය වෙන ජාතික සමගිය හා එක්සත්කම දැන්වත් රැක ගැනීම. නමුත් සමහර විට බලයෙන් මත් වෙච්ච අය මේව අවුල් කරන්න පුළුවන්. මේ ගැන ජනාධිපතිතුමාගේ අවධානය අපි යොමු කරන්න කැමතියි. අපට ආණ්ඩුව අපහසුතාවයටපත් කරන්නවත් රට අවුල් කරන්නවත් අවශ්‍යතාවයක් නැහැ. මේ විස්ස මේ වෙලාවේ පැමිණිය යුතු මනසක් නෙමෙයි. මේ රටේ ඉච්චර ජනන ප්‍රශ්න තියෙද්දී අපිට තවත් දේවල් ගොඩක් තිබුණ කරගන්න. එවගේම අපි මෙතෙන්ද කියන්න ඕනේ අපි කිසිම අවස්ථාවක මේ 19 වෙනි සංශෝධනය ਸਰව සම්පූර්ණ අංග සම්පූර්ණ කිසිම වැරද්දක් නැති පනතක් කියලා කියන්නේ. ඒකේ අඩුපාඩු රාශියක් තිබුණා. ඒව හදා ගන්න ඕනේ. නමුත් ඒකේ තේරුම් නොගෙන සමහර බොරු ප්‍රචාර අරන් ගියා. පොලිස් පොලිතුමා අයින් කරන්න බෑ කියලා අමුමිරික බොරුවක්. පොලිස් පොලිතුමා දැන් උනත් අයින් කරන්න පුළුවන්. පාස්කු පහාරය 19 account එකට දැම්ම. ඒක 19 ට කිසිම දෙයක් ඒකට සම්බන්ධ නැහැ. සෑම දෙයක්ම අවාසනාවට වැරදි හැඟීමක් රටේ ඇතුළේ ලෝකයේ තියෙන බලද බලගතුම ජනාධිපති පදවිය රට එක්සත් කිරීම සඳහා යොදා ගන්නා ලෙස අපි ආයතන කරනවා ජනාධිපතිතුමාට අරගෙන එතුමාටත් රට හදන්නේ කොහොමද රට හැදෙන්නේ කොහොමද අද ඔබ වෙතගෙන එන අපගේ අලුත්ම විශේෂාංගය පොසිටිව් මිනිට් පොතපත මූලික කරගත් පාසල් අධ්‍යාපනය කියන්නේ ලංකාවේ පවතින සමාජ ක්‍රමය මෙන්ම ආර්ථික ක්‍රමවේදයේ යටතේ ඕනෑම පුද්ගලයෙකුට රැකියාවකට අයදුම් කිරීම සඳහා වන අවම සුදුසුකම වනවා. නමුත් මෙම අධ්‍යාපන ක්‍රමය සෑම පුද්ගලයෙකුටම සමාන ලෙස ප්‍රතිඵල ලබා දෙන්නේ නැහැ. ඒ සඳහා ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍ය වනවා. කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පොරොන්දුවක් මත අපස සාමාන්‍ය පෙළ අසමත් අඩු ආදායම් ලැබී පවුල්වල ළමුන්ට රැකියා අවස්ථා ලබා දීමේ වැඩසටහන යටතේ නාවලපිටිය ප්‍රදේශයේ ළමුන් 450කට බහුකාර්ය බලකා දෙපාර්තමේන්තුවේ බහුකාර්ය සංවර්ධන සහායකින් ලෙසපත් වීම ලබා දුන්නා. ඒ නාවලපිටිය මහින්දානන්ද පදනම් කාර්යාලයේදී අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ රැකියාවකට යන්න බැරුව ඉන්න ලක්ෂ ගාණ අධ්‍යාපන සුදුසුකම්ලේ සිප් සපිරිත जनाधिपतमा पसुगिय मेतिवरणी पुरंदुअपुना मेरटे अडुआदान लाभ सामान्य पिला समत तरुण रक्षक रखियाल बाधन वाकिला पलविनी आदि अधिष्ट करे එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා. අපි අලිත් හමුවන්නේ 10:12ට අපගේ මධ්‍යහන් ප්‍රවෘත්ති විකාශය. ඔබට සුබම සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.